दाविद्गे पुत्रौ जेसुनी माहट अनुकंपा कलमेनव प्रियादर सहोदर सहोदरियनी अप मध्येट वेडम कलाव स्वामीन वहन्सेट अपि कियमु आदरे कियला मे मोहतेदी अपगे मुलु जीवितेम स्वामीन वहन्सेट बार करला अपि याक्षा करन्नटै यन्ने එමනිසා අපි විශ්වාස කරමු සුදෝ සුදු පූපාකාරයෙන් මේ මොහොතේදී අප මැද්දේ වැඩ සිටින්නේ ජේසුස් ස්වාමින් වහන්සේම බව මේ ලෝකයේ තුල ඔබ මම ගත කරන ජීවිතය සමහර විට ප්‍රශ්න වලින් කරදර වලින් බැරි අමාරුකම් වලින් असरणी असरण कामी गहन विलायती मट मगे जीवित एपा विलायती मे पवतीन समाज वपसुन्नाम दयाक्म निशा अद मगे जीवित नैतम नति विलावे नट पुलवांगम निशा एहेव जीवित कट इकम बलापुर एहेव जीवित अक्वितट दयाव दक्वानट पुलुवान एहेव जीवित अक् थेरुम गानट पुलुवान तेनन वहांसे केनेक तमाई
මේ වැඩ සිටින්නේ ඒ තමයි ඔබට මට ගොඩාක් ආදරය කරන ඔබගේ මගේ ජීවිතවලට ඔබ මම නොහිතන ආකාරයෙන් කරුණාව දයාව දක්වන්නා වූ ජේසුස් ස්වාමින් වහන්සේ ඊටත් වඩා ඔවුන් වහන්සේගේ මුළු ජීවිතයෙන්ම අපිට ආදරය කරන ඔවුන් වහන්සේ තමයි මේ වැඩ සිටින්නේ එම නිසා අපි විශ්වාස කරමු අපි අවදි වෙමු දිවස ප්‍රසාදයේ තුල වැඩ සිටිනා වූ ජීවමාන වූ ස්වාමින් වහන්සේ වෙත අපි කියමු ජේසුනි මට අනුකම්පා කරන්න දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමිනි මට අනුකම්පා කරන්න මගේ ජීවිතයට සරණ යවන්න මගේ ජීවිතය ආශිර්වාද කරන්නට කියලා අපි දැන් සුළුමොතක් නිශ්ශබ්දව යාක්ෂා කරමු අපි දැන් අහුම්කන් දෙමු දේව වචනය තුල ජේසු මගේ ජීවිතයට මොනවද කියන්නේ කියලා ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ශුදවර මාක්තුමන්ගේ ශුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා ඔහු ජෙරිකෝවට පැමිණියෝය උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක්ද සමග ජෙරිකෝවෙන් නික්ම යන කල තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේය මේ වඩින්නේ නාසරිතී ජේසුස් වහන්සේයයි අසා දාවිද්ගේ පුත් ජේසුස් වහන්ස මට අනුකම්පා කළම නැවයි ඔහු මොරගසන්නට විය නිහඬවන ලෙස බොහෝ දිනක් ඔහුට තරවටු කළහ එහෙත් ඔහු දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළම නැවයි වැඩි වැඩියෙන් මොර ගැසීය ජේසුස් වහන්සේ නැවති ඔහුට හඬ ගසන්නේයි වදාළසේක ඔහු අන්ධයාට හඬ ගසා ධෛර්යය ගන්න නැගිටින්න එතුමානෝ ඔබ කැඳවනසේකයි කීහ ඔහු එවිට තමාගේ සලුව ගසා දමා පැන නැගී ජේසුස් වහන්සේ වෙතට ආවේය ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමති දැයි ඔහුගෙන් ඇසූසේක ගුරු දේවයනි මට පෙනීම දුන මැනවයි අන්ධයා උන් වහන්සේට කීය ජේසුස් වහන්සේද යන්න ඔබේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබා දී ඇතැයි ඔහුට වදාළසේක ඒ ඇසිල්ලෙහිම ඔහු පෙනීම ලබා මග දිගේ උන් වහන්සේ පසුපස්සේ ගියේය ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා ආමෙන් ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපගේ ජීවිතවල අපි සමහරක් වෙලාවට ඔහේ යන්නන් වාලේ යනවා ඇති ඒ මොකද අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න තනිකම ගැටලු ලෙඩ රෝගයන් නිසා අපේ ජීවිතවල අපි වැටිලා ඉන්න වාරවල් අනන්තවයි එහෙම ජීවිතයකට කරුණා කරන්නට පුළුවන් එහෙම ජීවිතයක් කෙරෙහි දයාවන්තව බලන්නට පුළුවන් එක්කෙනයි අපි අතර ඉන්නේ ඒ තමයි ජේසුස් ස්වාමින් වහන්සේ උන්වහන්සේ එක්තරා ආකාරයක අපේ ජීවිතවලට ඉතාමත් අධික ලෙස ආදරය කරනවා එහෙම ආදරයට අනුකම්පාවට ලක්වුණු චරිතයක් තමයි අද දවසේදී ඔබට මට දේ වචනය තුල හමු වෙන්නේ කවුද බර්තිමේයස් බර්තිමේයස්ගේ ජීවිත දිහා බලපුවාම අපි දකිනවා ඔහුගේ ජීවිතය කරුණු කාරණා තුනක් නිසා අභාග්‍ය සම්පන්න කාලකන්ණි කමට ඔහු වැටිලා හිටියේ එක පැත්තකින් ඔහු අන්ධ මිනිසෙක් අන්ධෙක් වුණාට කමක් නැහැ අඩුම තරමේ මිල මුදල් හරි වතු සම්පත හරි ධන දහන්නේ හරි ඔහුට තියෙනවා නම් ඔහුට හැකියාව තිබුණා ඔහුගේ මේ රෝගී භාවයට ඔහුගේ මේ
ඇස් නොපෙනෙන කමට වෛද්‍යවරු ගාවට ගිහිල්ලා හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්නට. නමුත් දේව වචනය කියනවා ඔහුට එහෙව් වත්කමක්වත් ඔහුට නැහැ. ඒ නිසා තමයි ඔහු හිඟා කන්නේ කියලා. ඔහු සිංගමනේ යෙදෙන්නේ අන්නේ නිසා. ඇති හැකියාව නැති නිසා, ඒ වගේම අගහිඟකම් ඇති නිසා. ඒ විතරක් නෙමේ ප්‍රියාදර සහෝදරනි, එදා සමාජය තුළ අපි දකිනවා මේ අන්ධභාවය කියලා කියන්නේ පෞකාරකමට දෙවියන් දුන්නු දඬුවමක් කියලා. ඒ නිසා තමයි ඒ කාලේ මිනිස්සු ඒ මිනිස්සයාට ගැරහුවේ, මේ මිනිස්සයාට මෙහෙම වෙලා තියෙන්නේ ඔහු කරපු ඔහුගේම පාපයන් නිසා කියලා. බලාගෙන ගියාම බර්තමේස්ගේ ජීවිතේ මිනිස්සෙක් හැටියට වැටෙන්නට පුළුවන් අන්තිම තැනට ඔහු වැටිලා හිටියේ. ජීවිතේ ඔහු අඳුනගත්ත තමුගේ ජීවිතේ අසරණකම, තමුගේ ජීවිතේ කාලකන්නිකම, තමුගේ ජීවිතේ බැරිභාවය, තමුගේ ජීවිතේ නිස්සාර භව. එහෙම වැටිලා, එහෙම හිඟමනේ ජෙරිකෝව අද්දර ඉන්නකොට තමයි සමහර වෙලාවට ජේසු ගැන අහන්නට ඇත්තේ. ජේසු ගැන අහපු පළවෙනි දවසේම ඔහු තුළ ලොකු උද්‍යෝගයක්, ලොකු ආශාවක් ඇති වෙන්නට ඇති. මම කවදා හරි ජේසුව දකින්නවයි කියලා. ඒ විතරක් නෙමෙයි, ඔහු තුළ මේ ආශාවත් එක්ක ලොකු විශ්වාසයක් ඔහු තුළ උපදින්නට ඇති. ජේසු මාව කවදා හරි දවසක සුවපත් කරනවා, මට ජේසු පෙනීම ලබා දෙනවයි කියලා ලොකු විශ්වාසයෙන් ඉන්නට ඇති. නොතිත් ආශාවත්, දැඩි බලාපොරොත්තුවත්, අධික විශ්වාසයත් නිසාම අපි දකිනවා අද දේව වචනය තුළ බර්තමේස්ගේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. ජේසු තමුන්ගේ ධර්මදූත කාර්ය ජෙරිකෝවෙන් අවසන් කරලා උන්වහන්සේ සෙනඟ පිරිවරාගෙන දහම දේශනා කරමින් උන්වහන්සේ ජෙරුසලම කරා ගමන් ගන්නවා. මේ මොහොතේදී ජීවිතේ ඔහේ ගිය, ජීවිතය කෙරේ බලාපොරොත්තුවක් නැතිව හිටපු මේ බර්තමේස්ට ජේසුව මුණ ගැහෙනවා. ජේසු දකින්වත් එක්කම, ජේසු ගැන අහනවත් එක්කම බර්තමේස්ට ලොකු ආශාවයි, ලොකු බලාපොරොත්තුවයි, ඉහවහගිය සන්තෝෂයන් නිසා ඔහු ළඟ තිබුණාවේ හැම දෙයක්ම දාලා ගමලා අතහැරලා දමලා ජේසු පස්සේ යන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතයේ විශ්වාසයේ උපරිමයේ තැනට ඔහු දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ අභිමුවට, ජේසු ඉදිරියට, ජේසු සම්මුඛයට ඔහු ඇවිල්ලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන එක දෙයයි, ජේසුගේ දයාවට, උන්වහන්සේගේ ආශිර්වාදයට හිමිකම් කියන්නට. එනිසා බර්තමේස් කෑමොර දෙනවා, දාවිද්ගේ පුත්‍ර වූ ජේසු ස්වාමින් වහන්ස මට අනුකම්පා කළ මැනව. සෙනඟ නිසා, දිනෝදහක් මැද්දේ ශබ්දය නිසා මේ අන්ධ කාලකන් යසරන මේ මිනිස්යාගේ කටහඬ ජේසුට ඇහෙන්නට නැතු යන්නේ නැති කියලා ඔහු කෑමොර දෙනවා. දාවිද්ගේ පුත්‍ර වූ ජේසු ස්වාමින් වහන්ස මට අනුකම්පා කළ මැනව. නොහිතු නොවිවු ආකාරයෙන් ජේසු මේ මිනිස්යාට කතා කරනවා. කතා කරලා ඔහුගෙන් අහනවා, ඔබට මම කුමක් කර දෙනවාට ඔබ කැමතිද? බර්තමේ සමුගි ජීවිතයේ විශ්වාසයේ ගමන, එන්නට පුළුවන් ගමන උපරිමයට ඔහු ඇවිල්ලායි තියෙන්නේ. ඔහුගේ ජීවිතයේ තවත් දෙයක් ඉතිරි වෙලා නැහැ. ඉල්ලන්නට ඇත්තේ එක දෙයයි. ඔහුගේ ආක්ෂාව, ඔහුගේ ජීවිතය ජේසුගේ පාමුලින් තියලා කියනවා, ස්වාමිනි මට පෙනීම දුන මැනව. ස්වාමිනි මට පෙනීම දුන මැනව. ප්‍රියාදර සහෝදර සහෝදරනි, බර්තමේස්ගේ ජීවිතේ මහා භාග්‍ය උදා වෙන්න පටන් ගන්නවා. බර්තමේස්ගේ ජීවිතේ ඔහුගේ ජීවිතේ ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න පටන් ගන්නවා. ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහුගේ ආඥාව තිබ්බයින් පස්සේ අපි දකිනවා නොහිතු විරු ආකාරයෙන් ඔහුගේ ජීවිතේ ආශිර්වාද වෙන්න පටන් ගන්නවා. ජේසු කියනවා යන්න ඇදහිල්ල
ඔබව සුවපත් කළෙහිය යන්න ඇදහිල්ල ඔබව සුවපත් කළෙහිය ප්‍රියාදර සහෝදර සහෝදරියනි එදා බර්තමේස්ට සුවය ලබා දුන් බර්තමේස්ගේ ජීවිතයේ ඔහේ යනකොට ඔහුව උන්වහන්සේ වෙත ඇදගත් ඒ ජේසුස් ස්වාමීන් වහන්සේ තමයි ඔබත් මමත් මැදේ වැඩ සිටින්නේ එදා බර්තමේස්ට සුවය ලබා දුන් ජේසු තමයි ඔබත් මමත් ඉදිරියේ වැඩ සිටින්නේ ඒ ස්වාමීන් වහන්සේයි බර්තමේස් සමුන්ට සුවය ලැබුණයින් පස්සේ ඔහු ඔහේ යන්න ගියේ නැහැ දේව වචනයේ පැහැදිලිවම කියනවා ඔහුට පෙනීම ලැබුණයින් පස්සේ ඔහුගේ ජීවිතය ආශිර්වාද කරන් පස්සේ ඔහුගේ ජීවිතය ස්වාමින් වහන්සේගේ දයාවට කරුණාවට පාත්‍ර වුණයින් පස්සේ ඔහු ඒත් එක්ක ජේසු පස්සේ ගියයි කියලා ජේසු කිව්වේ යන්න ඇදහිල්ල ඔබ සුවපත් කළෙහිය නමුත් අපි දකිනවා ජේසුගේ පස්සේ ඔහු ගමන් කරන්න පටන් ගන්නවා ජීවිතේ එදා ඔහු ඔහේ ගමන් කරන්නට ඇති ඒ අතරේ ජේසුව යම් ආකාරයකින් ඔහුට හමු වෙන්නට ඇති ඔහු දිහා බලලා ජේසු කියපු දේ අහලා ඔහුගේ ජීවිතය වෙනස් වුණා ඔහුගේ අභාග්‍ය සම්පන්න කාලකන්ණි පෞකාර ජීවිතය ඔහු පැත්තකින් තියලා ඔහු ජේසුත් එක්ක ගමනක් ගියා අපි දැන් දිව්‍ය සප්සාද වහන්සේ වෙත අපගේ අවධානය යොමු කරමින් යාඥා කරමු බර්තමේස් වගේ දාවිද්ගේ පුත්‍රෝ ස්වාමින් වහන්ස මට අනුකම්පා කරන්න මගේ ජීවිතය ඔහේ ගමන් කරනවා ඒ මොකද මගේ ජීවිතය තුළ තිබෙන ප්‍රශ්න කරදර කම්කටොළු නිසා මනුස්ස මට්ටමින් මම වැටෙන්න පුළුවන් අන්තිමේට මම වැටිලා ඉන්නේ ජීවිතයේ බිඳුවට වැටිලා ඉන්නේ ජේසුනි මං ඔහේ යන ජීවිතේ මං ඔබ වහන්සේට බාර කරනවා ඔහේ යන කාලකන්ණි ජීවිතේ මං ඔබ වහන්සේට බාර කරනවා ජේසුනි මට ආශිර්වාද කරන්න ජීවිතේ දා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා මා දිහා බලා කීව දේ නිසා ජේසු ස්වාමීදේ මම වෙනස් වුණා keep
अयाले गिय अकाले गतवनु बर्तिमेस्के जीविते आशीर्वाद कला वगे जेसुनी दाविद के पुत्रो जेसुनी मट अनुकंपा कल मेनव अभी मे मोहते दि याक्षा करमु शुदो बाइबले तुल बहु सुवीम बहु विनास्किरीम बहु प्रातिहार्य सिद्धवुने ओन तुल तिबुनाव लोकु आशाव अप्रतिहत धैर्य एवगेम गंभीर विश्वास निसा एनिसा मे मोहते दि बर्तमेस्ट बर्तमेस वगे अपित विश्वास करमु और तिबुनु नोतित आशावेन अपि पेलेमु कवदहरि दवसक जेसु मम हेबहिन दकिनवा कवदहरि दवसक जेसु माव सुवपत करनवा कवदहरि मोहतक जेसु मगे जीविते आशीर्वाद करनवा कवदहरि मोहतक मगे जीविते जेसुगे जीविते हा मुसुवेनवा एनिसा अपि मे मोहते दी याक्षा करमु जेसुनी ए संधा मट लोकु आशावक मातु ऐति करन्न वेन किसिम देयक दकिन्नट नोवे ओब वहन्सेव दकिन्नट वेन किसि देयक केरे विश्वासे तबन्नट नोव ओब वहन्से केरे पमना ओब वहन्से केरे वितरक विश्वास कोट गमनक यन्नट मट आशीर्वाद करन्न जेसुने माव सुवपत करन्न जेसुनी माव आलेप करन्न जेसुनी माव आलोकमत करन्न जेसुनी मगे जीविते आशीर्वाद करन्न जेसुनी मगे नुहेकिकम ओबहांसे तुल हेकियावक बावट पत करन्न जेसुनी मगे जीविते आशीर्वाद करंड के लापी आक्षा करमु उन वहां से तेक गबना क्या नट उन वहां से हा समग जीवत वे नट उन वहां से अनुयान नट अवश्य करने शक्ति दाहिर्य शुद्धात्म आलोके वगेम में मोहते दी उन वहां से गे आशीर्वाद मगे जीविते मगे फौलट मगे गमट मगे समाजेट मम जीवत्वन रटट लोकेट लबा देने टे कियला अपि दैन उन वहांसेगे आशीर्वादे लबा गनिमु मेरा भी
ओन वहन से स्वर्गीय पूपे ओंट देवा वदाल से क सैम प्रबोध्याग मी अडंग मी अत्ते याक्षा क्रम अपगे देवे स्वामिनी स्वर्गेन पालवु पूपे उपवहन से अपर दुन से क्वेद में आहारे शक्तिन जीवत्वे उपवहन से गे जीवने लबा उपवहन से गे पुत्रयाना नेवत लोट वा दिन दे उपवहन से गे महिमेन सरसे मरनी नगी त्रीमत अपट वरम दुन मैनव में की दे अप स्वामिन वन जेसुस क्रिसुस वहां सुदेसाम अपट लबेवा